අයබ වන් ඔබට සුභ තවසක් වේවා. ඔබ රොයිවසිලෙන් බලා සිටි 2024 වර්ෂයේ ඔක්තෝබර් මාස 3වෙනිදා සිට ඔක්තෝබර් මාස 9වෙනිදා දක්වා සත්‍ය ලග්න පලාපල. ඔබගේ ලග්නයට කොහොමද? දිනපතා ලග්න පලාපල දැන ගැනීම සඳහා අපගේ YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුළ සිදවන විවිධ ග්‍රහමාන සමගින් ඔබගේ හඳහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සදානම් වන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අප දැන් මෙතැන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් බුද්ධිමත් ඔබට තරඟකාරීත්වයකට ඉඩක් සැලසෙන බව පෙන්නුම් කරනවා. ලග්නාධිපති කුජ තුන්වැන්නේ වික්‍රමස්ථානයේ ගුරු හිමි කෝණවස නැගිටේ වෙමින්ද ගුරුද ධනස්ථාන ගත වෙමින්ද ගමන් කරන මෙම සතිය සාපේක්ෂව යහපත් බවක් එන දෙනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී හවුලේ කරන ගනුදෙනුවල යම් යම් තේරුම් ගැනීම් පිළිබඳ සුළු ගැටලු ඇතද සාමාන්‍ය තත්ත්වයන් ඇති කර දෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු පිළිබඳව ඍජු බාධකයන් නොබෙනවද කරන දෙයට ලැබීම් තරමක් වෙනස්කම් ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී රාජ්‍ය අංශය හා සම්බන්ධ අධ්‍යාපන කටයුතු වලට සුළු ගැටලු තත්ත්වයන් ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව ඉතා පහසු තත්ත්වයන් ඇති කරවන බවක් පෙන්නුම් කරනවා. සුවදහා ප්‍රීතිමත් අවස්ථාවන්ට ඉඩ ලැබෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර උෂ්ණාධික බව ස්නායු දුර්වලතා සම්බන්ධව වඩාත් සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගය ලෙස අංකනවයද ජයවර්ණය ලෙස රතු පැහැයද ශුභ දිනය ලෙස අඟහරුවාදා දිනයද යොදා ගන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබ තර්ක ක්‍රීම් පාලනය කරගත යුතු බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති සිකුරු හයවැන්නේ ස්වක්ෂේත්‍රව ගුරු හිමි විසා නැකතේ ගමන් කරන මෙම සතිය තර්කානුකූල තත්ත්වයන් තුළ ගැටුම්කාරී බවක් ඇති විය හැකි බව පෙන්නුම් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී මුදල් ගනුදෙනු වලදී ඉක්මන්කම පාලනය කර ගැනීමට උත්සාහ කළ යුතු බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සුපුරුදු ලෙස රැකියාවේ කටයුතු සම්බන්ධව මහන්සි වීම ඇතිවන බවක් පෙන්නුම් කරනවා. එහෙත් වඩාත් කල්පනාකාරීව වැඩ කරන බවක් දැනෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී නිහඬ වටපිටාවක ඉගෙනීම් කටයුතු කර ගැනීමේ අවස්ථාවන්ට බොහෝ දුරට ඉඩකඩ ඇතිවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ කටයුතු පිළිබඳව පවුලේ අය හා තරමක් විරෝධතාවයන් ඇති නමුත් තර්කානුකූල අවස්ථාවන් ඇති කළ හැකි බව පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සෙම් ගතිය සුළු වශයෙන් දැනෙන බවක් පෙන්නුම් කරනවා. ඇස්වල කඳළු අඩු බවක් දැනෙනවා. විෂම ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගය ලෙස අංක එකද ජයවර්ණය ලෙස තඹ පැහැයද ශුභ දිනය ලෙස ඉරිදා දිනයද යොදා ගන්න. මෙතන ලග්නය. මෙතන ලග්නයෙන් උපන් ඔබ ආරක්ෂක බාධා ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති බුධ බලවත්ව හතර වැන්නේ ගමන් කරන අතර ලග්නගතව කුජ ගමන් කරන හේන් ඔබගේ දෛනික කටයුතු වලදී ආරක්ෂාව සම්බන්ධව අවධානය අත්‍යවශ්‍ය වන බවක් පෙන්නුම් කරනවා. මෙතන ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී හිතේ නිදහස් බව බොහෝ දුරට කැපී පෙනෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු වලදී පාලනය කර ගැනීම පහසුවත් වෙනස් වීම වලට ඉඩකඩ ඇති කරන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී කලා ක්ෂේත්‍රයේ කටයුතු අධ්‍යයනයේහි නිදහස් බව හා ප්‍රීතිය විශේෂයෙන් දැනෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ කටයුතු වලදී ක්‍රියාත්මක වියදම් සම්බන්ධ ගැටලු සිතේ ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. එහෙත් සිතේ දැඩි පාලනයක් ඇති කර ගන්න.
ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර රචනාධික බව ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. ඇස් වේලි ගතිය විශේෂයි. මෙතන ලග්නයෙන් උපන් ඔබගේ ජයන්ගේ ලෙස අංක පහද, ජයවර්ණය ලෙස ලාකන පැහැයද, ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට නිදහස හා සතුට හැඟීම් ඇතිවන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති සඳු හතරවැන්න අධිපති සිකුර සමග කමන්න ආරම්භ කරන මෙම සතිය ඉතා යහපත් හා නිදහස් බවක් ගෙන දෙන බව පෙන්නුම් කරනවා. සතිය අග දින සුළු අපහසුතාවයන් නැති කළ හැකි. කටක ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී රාජ්‍ය ආයතන හා තරඟකාරී ගනුදෙනු වලට ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරනවා. විශේෂයෙන් වෙන්දේසි ඔට්ටු ඇල්ලීම සම්බන්ධ විය හැකි. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සාමාන්‍ය වශයෙන් රැකියා කටයුතු වලදී ඉක්මන් අවශ්‍ය තත්ත්වයන් යොදා විය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී 6-7 දිනයන් අතරම නිදහස් අදහස් ඇති කර ගැනීම අපහසු නොවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව සාමාන්‍ය මැදිහත් වීමකට ඉඩ ඇත. තීට නොපෙළඹීම වඩාත් ආරක්ෂිත බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ආමාශයගත උෂ්ණාධික තත්ත්වයන් ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. කටක ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක තුනද, ජයවර්ණය ලෙස රන්වන් පැහැයද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට මිශ්‍ර ඵල ගෙන දෙන බවක් පෙන්නුම් කරනවා. කතා බහ කැපී පෙනෙනවා. ලග්නාධිපති රවි දෙවැන්නේදී කේතුට හා බුධට මැදිව මුල් දිනවල ගමන් කිරීම මිශ්‍ර ඵල ගෙන දීමක් වනවා. දැඩි හා ඍජු වචන භාවිතය සාමාන්‍යයෙන් පාලනය යුතුව පවත්වා ගන්න. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී කතාවේ සමර්ථ බව ඇතැම් විට පාලනයකට නැතිවිය හැකි බව පෙන්නුම් කරනවා. ගනුදෙනුවල විවෘතභාවයට වෙනස් තත්ත්වයන් නැතිවිය හැකි. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු වලදී තරඟකාරීත්ව හැඟීම් හෝ ක්‍රියාකාරකම් සමබර කර ගැනීම වාසිදායක විය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී සතියක දිනය බොහෝ විට ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව ඉතරම් පැහැදිලි නිරවුල් සම්බන්ධතාවයක් නැති නොකළද ඉවසා දරා ගැනීමේ ශක්තිය බාධක පැවතිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර උෂ්ණාධික තත්ත්වයන් පාලනයට උනන්දු විය යුතු බවක් පෙන්නුම් කරනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 9ද, ජයවර්ණය ලෙස රතු පැහැයද, ශුභ දිනය ලෙස අඟහරුවාදා දිනයද යොදා ගන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ බෞලයේ පසුබිම සැහැල්ලුවක් දරන බව පෙන්නුම් කරනවා. ලග්නාධිපති බුද්ධ ලග්නගතව උච්ච බලෙන් සිටියද රවට සමීපව හෝ කේතුට සමීපව තවදුරටත් ගමන් කරන මෙම සතිය තරමක් සුළු සංකීර්ණ බවක් ඇති කළ හැකි බව පෙන්නුම් කරනවා. අවශ්‍ය ශක්තිය දියත් කිරීමේ අපහසුතා විය හැකි. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී පවුලේ පැවැත්ම සම්බන්ධව ප්‍රීතිමත් හෝ සැහැල්ලු බවක් ඇති කළ හැකි බව පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ හදිසි බාධක තත්ත්වයන් තව දුරටත් පෙන්නුම් කරන බවක් පෙනී යනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපන කටයුතු වලට ඍජු සුභවාදී බලපෑම් සරලව නොපෙනුනද මහන්සි වීම හා කැපවීම මෙන්ම ගැටලු වලට මුහුණ දීමේ ශක්තිය ඇති කර ගත යුතු බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනාවන් සම්බන්ධව ස්ථාවර බවකට පත්වීම තරමක් අස්ථිර බවක් දැනෙන බව පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වැඩිම තැලීම් ගැන අවධානය තවදුරටත් යොමු කරවන බව පෙන්නුම් කරනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ක ලෙස අංක 5 සහ අංක 6ද, ජයවර්ණය ලෙස ලාකල පැහැයද, ශුභ දින ලෙස බදාදා දිනය සහ සිකුරාදා දිනයද යොදා ගන්න. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට සැහැල්ලු හැඟීම් ප්‍රබලව දැනෙන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති සිකුර සක්ෂේත්‍රව ලග්නයේම ගමන් කරමින් බල ගැන්වෙන මානවී යෝග ශක්තිය තවදුරටත් ඔබව අන්‍යයන්ගේ සුහද පිළිගැනීමට ලක් කරවන බව පෙන්නුම් කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී කෘෂි භූමි සම්බන්ධතා බොහෝ දුරට ඔබගේ මූල ශක්තිය තහවුරු කිරීමට සහාය වන බවක් පෙන්නුම් කරනවා.
ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කලා රස ආහාර රූපලාවන්‍ය කටයුතු වල යෙදෙන අයට අවශ්‍ය මානසික තෘප්තිය බොහෝ දුරට සාක්ෂාත් වන බවක් පෙන්නුම් කරනවා. 7-8 දිනවලදී ඔබේ කතාබස් විලාශයන් සම්බන්ධව අපහැදිලිතා ඇති කිරීම ගැන සැලකිලිමත් වන්න. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙනීමට ඇති උනන්දුව ගැන යම් යම් පැහැදිලි අවස්ථා මතුවේ හැකි බව පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව මිශ්‍රඵල තත්ත්වයන් පෙන්නුම් කරන බවක් පෙනී යනවා. හිමිකම් සම්බන්ධතා ඇතද යම් යම් ප්‍රමාදකාරී බලපෑම් වලට ඉඩ ඇති බවක් පෙනෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කෘතිම පාන වර්ග භාවිතය පාලනය කළ යුතු බව තවදුරටත් අවධාරණය කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 6ද ජයවර්ණයේ ලෙස 23 පැහැයද ශුභ දිනයේ ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. වෘචික ලග්නය. වෘචික ලග්නයෙන් උපන් ඔබ හදිසි කර්තර ගැන අවධානය අවශ්‍ය වන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති කුච අටවැන්නේ ගුරු හිමි පූර්ණවස නැකතේ ගමන් කාලය යම් මදසහන තත්වයන් පිළිබඳව යොමු කිරීමට සිත යොමු කරවන බවක් පෙන්නුම් කරනවා. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී සාමාන්‍ය ඵලදායී තත්වයන්ට ඉඩකඩ පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රාජ්‍ය ආයෂ හා සම්බන්ධතාවන්ගේ ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජන ලැබීමේ ඉඩකඩ පවතින බවක් පෙන්නුම් කරනවා. උසස්වින් මෙන්ම ආර්ථික ප්‍රතිලාභ වඩාත් පහසු කරවනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අදහස් ස්ථාවරව පවත්වා ගැනීම දුෂ්කර විය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා පිළිබඳව මතුපිටින් නොපෙනෙන සාමාන්‍ය තත්ත්වයන් පිළිබඳව පමණක් සීමා නොවිය යුතු බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ආමාංශික අත උෂ්ණාධික තත්ත්වයන් තවදුරටත් පාලනය කරගත යුතු බවක් පෙන්නුම් කරනවා. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 1ද ජයවර්ණයේ ලෙස තම පැහැයද ශුභ දිනයේ ලෙස ඉරිදා දිනයේද යොදා ගන්න. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ආවේගශීලී හැඟීම් සම්බන්ධතාවන්ට පාඩුවන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති ගුරු 6 වැන්නේ ගමන් කරන මේ සතිය තුළද ඔබගේ ආවේගශීලී ස්වභාවයන් පාලනය කරගත යුතු බවක් පෙන්නුම් කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී සාමාන්‍ය වශයෙන් මුදල් ගනුදෙනු වල ඉක්මන්කාරී හැඟීම් මිස්මතු නොවනද තරකකාරීත්වය බැහැර නොකරන තත්ත්වයන් ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රජය හා සම්බන්ධව කටයුතු කරන අයට තම ස්ථාවරත්වය ගැන විශ්වාසවන්ත බවක් තවදුරටත් ඇති කළ හැකි අතර සියලු රැකියා කටයුතු වලදී රෙදිපිලි රස ආහාර සංචාරක හා විනෝද කටයුතු මතින් වාසි ලැබීමේ ඉඩකඩ ගිලිහි නොයන බව පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී තාක්ෂණික හා කාර්මික විශේෂ ක්ෂේත්‍රයන්හි සාමූහික කටයුතු අධ්‍යයනය සම්බන්ධව ප්‍රමාණත්වයන් ශක්තියක් ඇති කළ හැකි බව පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී උගත් අනතුරු හා සම්බන්ධ අයවලුන් ගැන විවාහ යෝජනා මතුවීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශාරීරික උෂ්ණාධික තත්ත්වයන් සාමාන්‍යයෙන් දැනෙන බව පෙන්නුම් කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 1ද ජයවර්ණයේ ලෙස තම පැහැයද ශුභ දිනයේ ලෙස ඉරිදා දිනයේද යොදා ගන්න. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබගේ රැකියාවේ කටයුතු වලින් ප්‍රීතිමත් බවක් ගෙන දෙන බව පෙන්නුම් කරනවා. ලග්නාධිපති ශනි වක්‍රව දෙවැන්නේ ගුරු හිමි නිසා නැකතේ ගමන් කරන මෙම සතියේදී තම වත්කම් වර්ධනයට ඇති ඉඩකඩ ඉවල්මින් සිටින බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී මිලමුදල් පරිහරණය වඩාත් නව්‍ය ලෙස පුළුල් කිරීමේ බාධක පවතින බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියා කටයුතු සම්බන්ධව වඩාත් සැහැල්ලුවක් ප්‍රීතිමත් බවක් ගෙන දෙන බව පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී උසස් අයගේ ඇසුර ලබමින් න්‍යායාත්මක කරුණු පිළිබඳව හැදෑරීමට ඇති ඉඩකඩ ප්‍රයෝජනයන්ට ගත හැකි බව පෙන්නුම් කරනවා. ඔබගේ උත්සාහය මතුවනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී 4-6 දිනවලදී රැකියා කරන අය හා සම්බන්ධ යෝජනාවන්ට ඉඩ ඇති බව පෙන්නුම් කරනවා. ඊපසු කාලයේ ඇතැම් රැවටිලි සම්බන්ධව ප්‍රවේශම් විය යුතු වනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පපුවේ රුධිර ගමනාගමන ස්වභාවයන් සම්බන්ධව
උනන්දුව හා ප්‍රවේශම අවශ්‍ය වන බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නයේ උපන් ඔබගේ ජයන්තිය ලෙස අංක 6ද, ජයවර්ණයේ ලෙස 23 පැහැයද, ශුභ දිනයේ ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නයේ උපන් ඔබ අනන්‍ය සම්බන්ධතාවවලදී මනස පාලනය කරගත යුතු බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති ශනි වග්‍රම තවදුරටත් ලග්නයේ ගමන් කරන අතර හයවන්නාධිපති සඳු සතියේ මුල් දිනවල සහ සම්බන්ධ වීමට ඉඩ යෙදෙනවා පෙන්නුම් කරනවා. අනන්‍ය හා සම්බන්ධතා පැවැත්වීමේදී මානසිකව යම් පීඩාකාරී තත්ත්වයන් ඇති කරනවා. කුම්භ ලග්නයේ උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී මෙල මුදල් ගනුදෙනුවල ක්‍රමික තත්ත්වයන්ට තරමක් බාධාකාරී විය හැකි අතර ගමන් බිමන් වියදම් වැඩි විය හැකි බව පෙන්නුම් කරනවා. ඔබගේ රැකියාව කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ මහජන සම්බන්ධතාවයන්ට පත්වන අය තම ඉක්මන්කාරී බව පාලනය කරගත යුතු බව පෙන්නුම් කරනවා. විශේෂයෙන් කාර්මික හා තාක්ෂණික සේවාවන් හා සම්බන්ධ වන අයට ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී පාලනය කරගත හැකි වූ තරමක් අසිරිතාවයන් ඇති කර හැකි බව පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී මුල් දින කිහිපයේම විවාහ යෝජනා සම්බන්ධව එතරම් නිදහස් නිරවුල් බවක් නොදක්වන බව පෙන්නුම් කරනවා. යෝජනාවන්හි ස්ථාවරත්වය ගැන විශේෂයෙන් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ආමාශගත හදිසි වේදනාකාරී තත්ත්වයන්ට ඉඩ ඇති කළ හැකි බව පෙන්නුම් කරනවා. කුම්භ ලග්නයේ උපන් ඔබගේ ජයන්තිය ලෙස අංක 6ද, ජයවර්ණ ලෙස 23 පැහැය සහ රෝස පැහැයද, ශුභ දිනයේ ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. මීන ලග්නය. මීන ලග්නයේ උපන් ඔබ තරඟයට පෙර සුව ශක්තිය වටහා ගත යුතු බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති ගුරු තවදුරටත් තුන්වැන්නේ ගමන් කරමින් දුරදිග නොබලන තරඟකාරීත්ව හැඟීම් ඇති කළ ගත හැකි බව පෙන්නුම් කරනවා. මීන ලග්නයේ උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී පවුලේ භූමි දේපල වඩ වඩා ස්ථාවර කර ගැනීමට උනන්දු වන බවක් පෙන්නුම් කරනවා. 4-6 දිනවල එතරම් යහපත් බවක් නොපෙනෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වෙළඳ වාණිජ බැංකු ක්ෂේත්‍රවල වැඩ කරන අයට වඩා දිවසිලිවන්තව වැඩ කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඔබගේ ආවේණික හැකියාවන්ට ඉඩක් ලැබෙන බව පෙන්නුම් කරනවා. සති අග දින වන විට විභාග පරීක්ෂණ ආදියට යොදාගත හැකි නම් වඩාත් සහනයක් හෝ බලාපොරොත්තු සඵල වීමට ඉඩ ඇති කළ හැකි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව පැටලෙන ස්වභාවයන් ඇති කළ හැකි බැවින් සතියම ඊට නොගැලපෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වියලි සෙම් ගතිය තවදුරටත් පවතින බවක් පෙන්නුම් කරනවා. තුන්වන දිනෙන් පසුව ක්‍රමයෙන් අඩුවන බවක් පෙන්නුම් කරනවා. මීන ලග්නයේ උපන් ඔබගේ ජයන්තිය ලෙස අංක 9ද, ජයවර්ණයේ ලෙස රතු පැහැයද, ශුභ දිනයේ ලෙස අඟහරුවාදා දිනයද යොදා ගන්න.